අද පාඩමේදී අපි පූර්ණ සංඛ්‍යාවක් සහ දශම ස්ථාන එකක් සහිත සංඛ්‍යාවක් එකතු කරන ආකාරය ඉගෙන ගනිමු. පළමුව ස්ථාන පිළිවෙලට ලියා ගන්න. 3 සහ 2 එක ස්ථානයේ සංඛ්‍යා නිසා මේ ආකාරයට එක යට එක ලියා ගන්න. ඊළඟට 3 හි දශම ස්ථානයේ බිංදුව නිසා දශම ස්ථානයේ බිංදුව සහ 8 මේ ආකාරයට එක යට එක ලියා ගන්න. අඩිරූල භාවිත කර ඉර ඇඳ ගන්න. පළමුව දශම ස්ථාන එකතු කරන්න. බිංදුව එකතු කිරීම 8 පිළිතුර 8යි. දැන් එක ස්ථාන එකතු කරන්න. 3 එකතු කිරීම 2 පිළිතුර 5යි. දැන් ප්‍රශ්නයේ දශම ස්ථානයට අනුව දශම තිත තබා දශම ස්ථාන වෙන් කරන්න. අවසානයට පිළිතුර ලියන්න. එසේනම් අපි මේ විදියට ගණන් සාදා බලමු. වීඩියෝව මතකත නවතා තබා ගණන් සාදමු. සාදා අවසන් වූ පසු නැවත වීඩියෝව දමා පිළිතුරු පරීක්ෂා කරමු. දැන් පිළිතුරු නිවැරදිදැයි පරීක්ෂා කරමු. අංක 1. 5 එකතු කිරීම 3.7. පිළිතුර 8.7. අංක 2. 6 එකතු කිරීම 2.9. පිළිතුර 8.9. මේ ප්‍රශ්න දෙකටම නිවැරදි පිළිතුරු ලබා ගැනීමට ඔබටත් හැකි වුණාද? අවසානයේට අපි අද ඉගෙනගත් පාඩම නැවත මතක් කර ගනිමු. පළමුව ස්ථාන පිළිවෙලට ලියා ගන්න. අඩිරූල භාවිත කර ඉර ඇඳ ගන්න. පළමුව දශම ස්ථාන එකතු කරන්න. මීළඟට එක ස්ථාන එකතු කරන්න. ප්‍රශ්නයේ දශම ස්ථාන වලට අනුව දශම ස්ථාන වෙන් කරන්න. දැන් පිළිතුර ලියන්න. එසේනම් අද පාඩම මෙතනින් අවසානයි.